ධායක ජාත්‍යන්තර ගන්තොටු පලේ අපි හොරෝනා ආරම්භවෙච්ච සමයම අතිශය විදියට සංවාද කරලා රගල කරලා ඉතාම නවීන දියුණුතුම ලංකා විතින රසයනාගාරය පCR කිරීම සඳහ හැදවා. ඒ සඳහා ඇතරම සෞඛ්‍ය අමාත්‍යංශයේ සයට අනු නමයක් නිලධාරීින් බාධ කරනකොට වාසනාවකට පෞද්ගලිකංශේ මාෆියාවට යටවෙන්නට කලින් අපිට අලුත් සෞඛ්‍යලේකම්වරයා හමුවච් මොහොතේ. පි ලුවන් වුණා ගේ සහයෝගය අරගෙන මේ රසායනාගාරය ආරම්භ කරන්න. හැබැයි මේ රසායනාගාරය ආරම්භ කරපු මොහොත ඉඳලා. සෞඛ්‍ය මාත්‍යන්සේ දැක්වුව කුඩම්මගේ සැලකිලි මේ රසානාගාරය පටන්ගන්න කිවේ අපිට සීරෝ බජට් සංකල්පය යටතේ ගැන්නේ කළ නොහැකියක් සෞඛ්‍ය මාත්‍යන්සයට ඕනෑඇතරම් ප්‍රතිපාදන ලබාගත හැකිව තිබියදී කිසිදු ප්‍රතිපාදනයක් දෙන්න තු මේ රසායිනාගාරය පටගන්නට කිව්වා. නමුත් අපි ඒකට සම්බන්ධ වෙච්ච කණ්ඩායම දහිරිය පආවිච්චි කරලා අද වෙනකොට ලංකාවේ වැඩියෙන්ම PCR නිදර්ශක කරපු වේගේම පCRR නිදර්ශක කරන්න පුළුවන් රසාය නාගාරයක් බවට පත් කල තියෙන් ඒ අතර අපි දිගින් දිගටම කිව්වා සංචාරකයව සහ ගුවන් මගීින් රටට එනකොට මේක දවසකට පන්දාහක සීමාවට කරගනයාමේ හැකියාව තියෙනවා ඒවගේම ගුවන් මගීන් වැඩි කාලයක් මේ සඳහා ගතකරන්නේ නැතුව පැයකාහමාරක වගේ කාලයකින් මේ පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි. ඒ සඳහා තියෙන අලුත් කාක්ෂය අපිටගෙනල්ල දෙන්න කිය අපි තේරුුණා මේ හැම යෝජනාවක්ම කියනකොට සෞඛ්‍ය මාත්‍යංශයේ වෛද්‍යර සයිනාගාර් සේවාවේ ප්‍රධානීන් ඇතුළු විශේසක්ඥ වෛද්‍යවරු මේ රසයිනාගාර සේවාට අයිතිකාරය විදිර පෙනීදල ඉන්නෑ හරගල් ඇහුළුව මේකට විශේෂ සැලසුමක් දුන්නන්නේ නෑ දෙන සැලසුමක් ්‍රියාත්මක කේ නෑ උපකරණයක් ගන්න මුදල් දුන්නන්නේ නෑ. අවසාන වශයෙන් අපි ජාත්‍යන්තරයේ සහයෝගේය ලබාගෙන අපි විවිධ පාර්ශවයන්ට කියලා පහුගිය මාස තුනකට කලින් පහුගේ දෙසම්බරය වෙනකොට බන්්ඩාර්නායක ජාතන්ත්‍ර ගුවන්තොරු පොල රසා යනාාරයට මිලියන සීයක් වටින නවීනතම PCR පමණක් නෙවෙයි නවීදනතම කොවි ටක්ෂන් යන්ත්‍රයක්. සම්පර් සස්වංක්‍රීයේ න්්‍රයක් ලබා දෙන්න පරිත්‍යයාගයක් විදියට එකඟතාවේ ලැබිලා. ඒ යන්ත්‍රය පහුග පෙබරවා මාස්සයේ ලංකාවට ඇවිල්ල තියෙනවා අද වෙනකං සෞඛ්‍ය මාත්‍යන්ශයේක හයිකරන්නට ඉඩ දුන්නේ නෑ අපි මේ කාරණාව කියන්නේ මේ මිලියන සීයක් වටින යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යන්ශයේ විසින් බණ්ඩානනාක ජතන්ත්‍ර ගුවන්තොඩුපොල රසය නාගාරය හයිකරන්න දුන්නනං. ඒක ලංකා විතරක් නෙවෙයි ගුවන්තොඩු පොල පරිස්ත්‍රේක තියෙන නවීනතම රසසායනාගාරය දක්වා වර්ධනය කිරීම හැකියාව තිබා. ඒගේ ඒ රසායනාගාරයේ බලාපොරොත්තුන අපි කොවි පරිීක්ෂණ පමණක් නෙවෙයි ඔබ දන්නවා අදැන් අර පොල් තෙල් පිළිබඳව ගැටලුවක් තියෙනවා එක ආහාරයක්ක්ක දියට පරීක්ෂණ කරනකොට. අද ජාතියන්ත්‍රර ගුවන්තොඩු පොහරාන ආහාර පැලෑටිවගේ දේවල් එහම මෙයා යනකොට කරන්නටවඕනේ පරිීක්ෂණ සඳහ තියන ඉතා සංකීර්ණ ක්‍රියාවවලිය. එඒවගේම ඉතා දින ගණනාවක් මස ගනාව අෞරුදු ගනාව ගතවන පරිීක්ෂණ ක්‍රියාවලියයක් තියනෙන. වගකීමක් ගන්නට බැරික්‍රියාවලිය. තුර මේ ක්‍රියාවලිය හරහා පොල්තල් පරීක්ෂණය කිරීමෙන් පමණක් සිද්ධවෙච්ච හානිය දැන් හෙළිදරවගලා තියෙනවා අපි අවසාන වශයෙන් රසය නාගාර පරිීක්ෂණකින් හ හෙිදරව කරගෙන තියෙනවා ඒ. ිකාරක තියෙනවා කියලා නමුත් ඒ වෙනකොට මේ පොලිතෙල් ප්‍රමාණයක් රට මුක්ත වල ඉවරයි කිය කානාවතමයි දැනටහහිළිදරව න්නේ.ද. මේ වැනි පරීක්ෂණ දක්වා මේ රසායිනාගාරය වර්ධනය කළ යුතු. ඒ සඳහා අුකජීවි පරරිීක්ෂණ තියෙනවා පෑ දෙකතුුණක් ඇැදුල්ද පිට වාතා කරන්න පුුව. ඇති මේ වගේ විශාල අරමුණක්ෙක් හදපු රසයිනා ාරය. ඳහාර මිියන ස යන්ත්‍රය ාවට පසේ යන්ත්‍රය පැත්තකට දාලා එක හයිකරන්න්න දෙෙන් නැතුව. රසායනාගාර සේවා නියෝජ ජදධ්‍යයක්ෂ නරාගේ ද සෞඛ්‍ය ේකම්වරයා දක්වා හොරගල්ල හොළනො අපි දැක්. අපිට මේක පිළිගත හැකි මට්ටම තත්වයක් තිබෙනෑ. මිියන සීියක යන්ත්‍රයක් නිකන්දීලා, තමන්ගේ අමාත්‍යාන්ශයේ යටතේතියෙන රසායිනාගාරයක් ජාති්‍යන්තර තත්වයට පත්වෙලා, ලංකාව තියන ප්‍රශ්න ගණනාවකට උත්තර හොයනකොට සෞඛ්‍යෙලකම් හරිර අනිියෝද්‍ය්‍යක්ෂ ජනරාල් හරි රසායිනාගාර සේවා ආධ්‍යක්ෂ ජනරාල් හරි නිිහඩව ඉන්නේ අයි කියන කාරණාව අපිට අදහගන්න බැරුව තිබ්බ දැන් ඒ කාරණාවේඒ හොරගල් ඇවිලිල්ට හේතුව එලිදරව වෙලා තියෙනවා මේ ලිපිය යවන්නේ සංචාරකමාත්‍යවරයා සංචාරකමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට තමයි මේක අවන් මේ ලිපියේ තියෙන කාරණ අධානයට ගත්තොත් සංචාරකමාත්‍යවරයා කියනවා සෞඛ්‍ය අමාත්‍යවරයට ග පවිත්‍රාදේවී වන්න්‍යයාාරච්චි මැතිණියට මෙරට පැමිණ විදේශ ශවීලාංකිගේයන්ගේ PCCR රිීක්ෂ සිදු කිරීම සහ ගන්තොටු පල VIP රික්ෂතු අසර PCCR රසයි නාගාරයක් ගන්තොඩු පලහා ගුවන්සේවා සමමාගම ඉදිකර ඇත පළවෙන් කාරනාවෙන් යායක පිළිගන්න. ගුවන්තොට පොලහ ගුවන්සේවා සමමාගම පරික්ෂය තුළ PCR පරික්ෂණ කිරි සිදු කිරීමට අදාල සමාගමක් හා හෝස්්සි නෝම් ආයතනය. අතර මේ වන විට එකගතාවයක් ඇතිවේ ති බේ. අපි හන්නේ. සංචාර ඇමති කියන්නේ සෞඛ ඇමතිට දොරතැන් සෞඛක ඇමති පඹබයෙක් වම එක්ගානට වැටිලා තමයි ඒ අපිට කියන්න වෙනවා මේ වගේට උත්ර දෙෙන් නැතුුණම හැබැයි සෞඛක ඇමතිට පසිර සයනාගාරයක් කදන්න සංචාර කැඇමති ලෑස්යක් තිේන ගේ ලො ලිපියගින් කියන ලිපියගින් කියනක ෞක්කම මේේ දන්නවා හිතන්න රි එතකොට? ැ ගරයක ත්තියන මේ එක ළඟවාකිතම වැදගත්. ික අවසාය නවාශ්‍යය තියනවා මේ නිසා ගුවන්තොට පොල වIP සංකීන්න ආස්සිතව ගුවන්තොට පොලහ ගුවන්සේව සමාගම ඉදිකර සෞඛ්‍යමාතය යට බාරදුන් රසය නාගරය නැවත ගුවන්තොට පලහ ගුවන් සමාඟමව වෙත බාරදීමට අශ්‍ය පියවර ගන්නාලෙස ඉල්ලමි. මේ අපි දකින්නේ මේ සෞඛ්‍ය සේවාවසාහ රටේ සේවාව ියත්තු පාලනය කරනවා කියන සම්ප්‍රදදාය ඇතුළ එන ලිපිය. තකොට කෞද මේ එලියන්නේ අප ආයත් කියනවා සංචාරක අමාත්‍යතුමා මේ වියත් ඇමතිලාට කියන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉන්න. ඉළංඟට සෞඛ්‍ය මැතිට මෙ නියෝග කරනවා. ඊට අමතරව අදාල රස නගර ඇති උපර මිවන්ගොට රෝහලේ ාවිත සඳහ ලබාදීමමට අශ පිියෝර ගන්න ලෙස ඉල්ලා සිටමි. සංචාක ඇති මේ කියන්නේ සෞක්‍ය ඇමති තකට ක්්‍ය මති කවුද සෞඛ්‍ය ඇතිගේක වගගේීම මොකක්ද. කොවිට් කියන්නේ රෝගයත්දේෙමනත්තන් සංචාර්ක ව්‍යපාරය මොක් කරරි බල්බකද. පිට තින ප්‍රශ්නකයි ඉසාස අපි පැදිලියොමගේෙනවා සෞඛ්‍ය ඇමතිලා තමන්ගේ චන්ද ගැන හිතලා හෙමනැත්තන් තමන්ගේ පුටුව ගැන හිත කතාගරන්න නැතුව මේ සෞඛ්‍ය පවා දැන්ඩපා පවිත්‍රාදේවි වන්න්‍ය ාරච්චි මැතිනයට අපි පැහැදිලියොම ගේෙනවා මේ විදියට සෞඛ්‍ය පාලනය කරන්න ගියොත් සංචාරක ඇමතිටම සෞඛ්‍යෙ දීල කරුණා කරලා අයින් වෙලායන්. මොකද අපිට කියන්න වෙනවා මේ රසාානාගර ඉදිරන්න අපි කවරුත්තු දෞගර නෑවේ අමාත්‍යව. ඉදිරේ බොහමමාමරුවෙන් මේක ඉන්න ෘතිිකය එකතුවෙලා බොහම අමාරුව. ඒක ඇතුළෙත් රසයිනාගාර්සේේ අයිතිකාරයගේ ඉන්න විශසඥ වෛද්‍යරුක කඩේගිය සම්පූර් පෞද්ගල කාන්ේ රස නා රල්. අපට අද සෞඛ්‍ය මාත්‍යයන්ස ෙලිය ඉන්න ංචාර කැමති ගෙනවා මේ ලැබ්බෙක කඩන්නඕනෙ කොහෙද ගලවන්න්නඕලෙ කොහමසේ එක රණ යන්න කොහොම ගල උපරණගගේ අයිකරන්නන කොහද.ඒ ේර්මග කියන සංචර කඇමති. එතකොට මොකද මේ ක්‍රියාව මේ ක්‍රියාවලේ තමයි. අර හොඳට ලංකාවේ විතරක්නවේ ලෝකේ තරඟ කාරී තත්ව දන මේ රසායනාාර ගලවල යාගේ මැතිවරණ කොට්ටාසයගේ හහි කරලා. එයාට ඕන බිස්නස් කාරෙක් එක් එයාට පCRR ලැබ්බෙ ආරගෙන PCR ලැබ් එක කරගෙන අන්ඩ කියන එක තමා. මෙවැනි උනුසුම්පුවත් වීඩියෝ කාටත් කලින් තෙනපතා දැනගන්න බෙල් සල්කුණ ඔබා එස්ෙල් බේකින් සබ්ස්්‍රයිප් කරන්න.